මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩඩුකේෂන් නාිකව සස්ට්‍රයික් කරන්න අලුතෙත් චනලේ එකතුවෙන පාඩම් මාලා තැන ගන්න බෙල්පස්නෙ කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්ව වන ලොකුම් ඔන් Onlineයින් පාසල ුශ අපි ඇද කතා කරන බලාපොළොත්තුවෙෙනේ ප්‍රමථ ව්‍යාපති ආස්ත්‍රිත සම්භාවිතා ගැටලවා. අපි කතා කල්ල තියෙනවා දවිපද ව්‍යාප්ති ආස්ත්‍රීත සම්භාවිතා ගැටලු, පොයි ෝන් ්‍යප්ති යාස්ශ්‍රීත සම්භාවිතා ගැටලු, වගේම ප්‍රමත ව්‍යාප්ති ආස්ශ්‍රීත සම්භාවිතා ගැටලු. මේ ප්‍රමත ව්‍යාප්තිය කියන්නේ අපිට ගොඩාක් වැදගත්වෙන්න නිතරම හම්බවෙන ගරංවලදි ප්‍රයෝජනයට ගන්න පුළුවන් ව්‍යාප්තියක්, මොකද සන්තතික සසම්භාාවී විචාල්ය. අපි කිවොත් එහෙම අගේ පරාසයක් තුළ ඕනෑ මගේ ගන්න පුළුවක් විදිහේ, විචාල්ලයක් තමයි අපි කතා කරන්නේ සන්තතික විච්චාල්ලය කියලා. එහමන මේ සන්තතික විචාල්‍ය ආස්ශත්‍රිත සම්භාවිතා ගැටලු විසඳන්න පුළුවන් වෙන ව්‍යා්තියක් තමයි ප්‍රමත ව්‍යාපතිය කියන. එහමනම් ප්‍රමත ව්‍යා්තිය ප්‍රයෝජනයට අරගෙන සම්භාවිතා ගැටලුවක් විසඳන්න පුළුවන් විදිහේ පයෝගික ගැටලුවක් මෙතන අපිට දීලා තියෙනවා යන්ත්‍රයකින් නිපදෝනු ලබන ඇනවල විෂ්කම්භය, මධ්‍යාන්නේ සෙන්න්ටිමිට එක යිදර්ශම තුනයි පහක් සහ සම්මත අපගමනය සෙන්ටිමීට බිඳු ඇදශම හතරක් වන ප්‍රමත ව්‍යාප්තියක පිහිටයි. එතකට මේ කතා කරන්නේ නිෂ්පාදනයක් තියෙනවා එක ඇන නිෂ්පාදනයක් ඒ ඇනේ විශ්කම්භය ගත්තහම එක මධ්‍යාන්නේය සහ සම්මත අපගමනය විසිරීම මිනිමක් විදිහට සම්මත අපගමනය ගණනය කරලා තියෙනවා. ප්‍රශ්න අහන්නේ රෝමංක එක ඇඒ විශ්කම්බය සන්ටමි්‍ර එකයිදශ දෙයිනමයත් එකයිදශම තුනයි හයත් අතරවීමේ සම්භාවිතාව කොපමනது. දෙ ඇනේක විෂ්කම්භය සටිමි්‍ර එකයිදශම තුනයි හතකට වඩා වැඩිවීමේ සම්භාවිතාව කොපමනது. ரோමංක තුන, ඇනේක විෂ්කම්භේ සන්ටමිත්‍ර එකයිදශම තුනයි අටකට වඩා අඩුවීමේ සම්භාවිතාව කොපමනது. හතර, විශ්කම්බේ සැටිමටර බිදුු අයිදශම නමයයි පහකට වඩා අඩ්ඩුවීමේ සම්භාවිතාව කොපමනද පහ ඇනඒ විෂ්කම්බේ සැටිමිට දෙකයි දශම එකයි පහකට වඩා වැඩිවීමේ සම්භාවිතාව කොපමනද. ය විශ්කම්බේ නියමිත ප්‍රමාණයකට වඩා වැඩියයි සලකා නිෂ්පාදනය නිපදවනු ලැබූ ඇනවලින් සියයට දහයක් ප්‍රතික්ෂේප කරන ලදි. ප්‍රතික්ෂේප කරන ඇනයකා අවම විශ්කම්භේ තකට ඒකන විෂ්කම්ය වැඩි නිසා ප්‍රතික්ෂප වෙනවා. ඇනයක් ගත්තහම ඇනට අදල් විශ්කම්භයක් තියෙනවනම්. බලාපොරොත්තුවෙන්නේ නිෂ්පාදනය නියමිත ප්‍රමිතියට තියෙනවනම්. ඊට කිට්ටුම ප්‍රමාණයක් තියෙන්ඩෝනේ. මොකද ඊට වඩා විශාල ප්‍රමාණයක් වුණොත්ඒේ අවශ්‍යතාවයට අපි. බලාපොරොත්තු වෙන දේයට වෙන්න නැතින නිසා ගොඩක් විශ්කම්බය වැඩි ඇනයක් වෙන්නත් දැහැ හෙමනැත්තං ගොඩක් ඊට වඩා අඩ්ඩු විශ්කම්භයක් සහිත ඇනයක් වෙන්නත් බැහැ. එහෙමනක් ඒ අවස්සා දෙකේදම ඇන්න නිෂ්පාධනකන ඇන ප්‍රතික්ෂේප වෙන්න පුළුවක් මොකදේ තියෙන්න්න ඕනෙ පමිතියට තියෙන්ෙනා වශ්‍යයි. මේකාන තුළ කතා කරලා තියෙන්නේ විෂ්කම්බේ වැඩි හින්දා ප්‍රතික්ෂේපවීමක් සම්බන්ධයෙන්. ඉට පස්සේ තියෙනවා හත්ත, මධ්‍යන විශ්කම්භය වෙනස්සන නමෝත් සම්මත් අපගමනේ ඒ අයුරීන්ම තිබ්බෙන පාරිදි යන්ත්‍රයෙහි සැකැස්ම වෙනස් කරනන ලදී. අලුත් සැකැස්ම යටතේ ඇනවලින් සියට තුුණක් ඒවාය විෂ්කම්භය ඉතා විශාල බැවින් ප්‍රතික්ෂේප කර ඇත. යන්ත්‍රය මගින් නිපද වූ ඇනවල නව මධ්‍යයන්නේ සොයාන්න. එහෙමනං මෙන්න මේ විදී අභ්‍යසයක් හම්බ වුණහම අපි බලමු එකින් එක කොයි විදිහරද හදාන්නේ කියලා. පලවින් ්‍රශන විදිහ තියෙන්නේ ඇනඒක විෂ්කම්භය සැන්ටිමීට එකයි දශම දෙකයි නමයත් සැටිමීට එකයි දශම තුනයි හයත් අතරවීමේ සම්භාවිතාව කොපමනද කියලා හපුහාම මේ ඇනවල මධ්‍යන විෂ්කම්බය ගැන කතා කරල්ලා තිබුණ අභ්‍යසය තුළ මධ්‍යෙන විශ්කම්භය එකයි දශම තුනයි පහත් එකයි දශම තුනයි පහයි සම්බධ අපගමනය බිදදු අයදශම හත්තරක් වන පරිදි තමයි තියෙන්නේ එහමන දැන් අපි ප්‍රශ්නය හන්නේ සටිමීට එකයි දශම දෙයි නමය එතෝට පි දන්න එකයි දර්ශම දෙයි නමේ තියනෙ එකයිද තුනයි පහට වඩා වං අත පැත්තෙන් රෝපසටහනා කපි ඇන්දෝ එකයිදශම දෙකයි නමය සහ සන්ටමීර එකයිදශම තුනයිහාය තියෙන්නේ තුනයි පහට වඩා දකුණු ඇත පැත්තේ මේ අත්තර, අගයක් ගැනීමේ සම්භාවිතාව තමයි අපිට ගණනය කරන්න කියලා කියන්නේ එහෙම නං අපි දන්නෝ මේ තියන්නේ මධ්‍යන්නේය මේකට අනුරෝප ඉස්සෙඩ්ඩාගයන් හොයන්ඩෝනේ සම්මත ප්‍රමත ව්‍යාප්තියේ මධ්‍යන්නේ බිදුුවයි මේ එක්කේ කවස්සාාවට අදාළ සම්මත ප්‍රමත ව්‍යප්තියේ ඉසඩ්ඩගේ ගණනය කරගන්න අවශ්‍යා අපිට සම්භාවිතාවේ සොයාගඩනං. මොකද අපිට තිය වක්ක ස්වරූපය තියනෙක වර්ගපලේ හොයන්න අමාරු නිසා අපි කරන්නේ මේ කියන ලක්ෂයන්, සම්මත ප්‍රමත ව්‍යාප්තියේ කොතනද තියෙන්නේ කියන එක සම්මත කරණය කරගෙන. ඒ අගේට අනුරූප සම්මත ප්‍රමත ව්‍යාප්තියේ, වගු ගත කරල තිර සම්භාවිතාගයන් උදව් කරගෙන තමයි අපි සම්භාවිතාව ගණනය කරන්නේ. එහෙමන අපි බලමු මෙතෙන්ට අදාළ ඉස ඩගේ ගණනය කරෝත් ඉසට සමානයි එක්රිනමියෝ බෙදීම සම්මත අප ගමනේ සිග්මා අපේ විච්චාල්ල තියනවා එක අයිදර්ශම දෙකයි නමයා මධ්‍යන්නේ එක අයිදශම තුුණයි පහක් sama pengaeni binndu adaza semhatera, <Sess> මෙතන තියෙන්නේ එකයි දශම දෙකයි නමෙන් එකයි දශම තුනයි පහ කඩු කරපු හාම රිීනාගයක්. එහෙමනං අපිට ලැබෙන රීන ඉසෙඩ් එකක්. රිීන බිදුුවයි දශම එකයි පහයි. එම අපි මෙතන ඉසඩ්ඩගේ හොයාගෙන එක සටහන් කරෝ. රීන බිදුවයි දශම එකයි පහයි. එකයි දශම තුනයි හායට අදාළ. සටඩගේ ගණනය කරොත් එක් කියන්නේ එකයිදශම තුනයි හයයි මධ්‍යන්නේ එකයිදශම තුනයි පහයි බෙදන් ඩෝනේ බිදුුවයි දර්ශම හතර වෙච්ච සම්මත අපගමනය බිඳවර්ශම හතරයි අපි ගත්තොත් බිදුුවෂම් බිින්දුවයි දෙකයි පහයි මේ අත අගයක් ලැබීම සම්භාවිතාව, ිඳයි දශම එකයි පහයිකිව හම් බිදුුවයි දශම එක මෙතන තියෙනවා දෙවැනි දශමස්ථානය අප මේ පැත්තෙන්ම් බලාගත්ත හම බිදුුවයි දශම බිදුුවයි පන්සි අනු හයයි මේ කොටස වර්ගඵලය අපි ඉතුර ටික බලාගත්තවොත් බිඳු බිඳුවයි දෙක ිදුයිදශම බිදු අයි දෙක බිදුු අයදර්ශම බිදු දෙකයි අට්ටයි ඒමන මුළු සම්භාවිතාව ගන්නනේ කරන්න මේ කොඩස් දෙකම අපිට එකතු කරලා තමයි මේ අවශ්‍ය ියිදශම දෙයි නම එකයිදශම තුනයි හත් අතර වීම සම්භාවිතාව කිව්වා මේ කොඩස් දෙකම එකතුවා එහෙම අපිට එකතු කරල්ල මෙතින් දක්වන්න පුළුවන් බිඳදුද බිදුුවයි පන්සියානූ හය බිඳුවයි දශම බින්දු දෙකයි අට සම්බාවිත කාග සම්භාවිතාවදයිදර්ශම දෙකයි නමයට වඩා එක් විශාලයි යි දශම තුනයි හයට වඩා කුඩා කියන අගයන් අතර පිහිටීමේ සම්භාවිතාව බින්දුුවයි දශම බිදුුවයි හයසිය හැත්ත හයි හතයි හයයි රෝමග දෙක යටත අපෙන් හල තිබුණේ ඇඒක විෂකම්ය සෙන්ඩමිද එකයිදශම තුනයි හත්තකට වඩා වැඩිවීමේ සම්භාවිතාව. එතට වඩා වැඩි කියන වනං අපි මෙෙම රෝග සටහනක පෙන්නුව මේ මධ්‍යන්නේය එකයිදශම තුනයි පහයි. එකයිදශම තුනයි හත තියෙන ඊට වඩ දකුණු අත බැත්තේ එකයිදශම තුනයි හත, ඊත් වඩා වැඩවීම ඊටත් වඩා වැඩිවීම කිව්හම් මෙතැනි නුත් ඊටත් වඩා එහ පැත්ත දකුණුුවත පැත්තු පාට කරන්න ඕනේ මෙන්න මේ කොටස තමයි දැන් අපිට අවශ්‍ය කරන්නේ එක අයිදර්ශම හතුුණයි හතකට වඩා වැඩිවීම සම්භාවිතාව සොහැන්න කිව්වහම අපි මේවා මේ තියෙන්නේ x අපේ මර්ධ්‍යන්නේය විච්චාල්ලය ඒකට අනුරෝප ඉසඩ්ඩ අගයන් ඉසට් ප්‍රාන්තර ගණනයකරොත් මධ්‍යන් නේදති බිඳුවයි. මෙතන්ට අදල් ඉස අග ගණනයහරොත් ඉසට සමානයි එක්්‍රීනමියෝ බෙදීම සම්මත අප ගමනය එකයිදශම තුනයි හත වන එකයිදශම තුනයි පහ බෙදාන්ඩෝනි පින්දුු අයිදශම හතර, සඩගේ බිඳුවාදශුම් බිින්ඳුවයි පහක් අපි බතනින් සටහන් කරොත් බිදුයිදශ බිින්දුුවයි පහකට වඩා වැඩිවීම එත අපි වගුවෙන් බලාගන්නවා බිදුයිදශ බිදුවයි පහ බිදු අයිදර්ශම බින්දුවයි පහ බිදුුවයිදශම බින්දුුවයි එකසියන් ඕනා මෙයයි හැබැයි අපේ උත්තර ඒක නෙමෙයි මොකද අපිට ඕනෙ කරන්නේ මේ කොටසේවර්ගඵලය නෙමෙයි මේකටත් වඩා එකයි දශම තුනයිඉහතටත් වඩා වැඩිවීම සම්භාවිතාව ගණනය කරන්න ඕෝනේ. එහමන අපි දන්නෝ මේ වක්්‍රයෙන් වටවෙච්ච මුළලුුවර්ගඵලය එකයි මේ හරිමැත්්දෙෙන් ඉරක්්ගහලතියෙන් නිසා මෙතනින් ඉහප පැත්ත ඔක්කොම දශම පහයි. ඒකෙන් අපි මේ හොයාගත්ත වගුව බලාගත්තාගේ අඩුකලොත් තමයි අපිට අශ්‍ය උත්තරේ හොයාගන්න පුළුවන්. එමන බින්ඳුුවයි දශම පහයි බිින්දුවයි බිින්දුවයි බිඳුවෙන් අපි අඩු කරන්නේ බිදුුවයි දශ බින්දුුවයි එකසියානූනාමයා අප පිල්ිතුර මෙන මේ කොටස විතරක් බිදුවායි දශම හතරයි අටයි බිඳුවයි එක. අපිට පුළුවන් එයාව දී යන්න සම්භාවිතාවක් කාගෙද එක් කියන කෙනායිදශම තුනයි හතට වඩා වැඩිවීම එයිදශම තුනයි හතට වඩා වැඩිවීමේ සම්බාවිත බින්දු අයදශම හතරයි අටයි බිදුවයි එකයි සට්ඩගයක් විදිර ගත්තොත්හේම ඉසඩ්ඩගය බින්ුවයිදශම බිදුවයි පහට වඩා වැඩිවීම සම්භාවිතාව අපිටඒ පැත්තෙන් ලියන්නත් පුළුවන් ඉසට් නංස බිදුයිදශ බිදුුවයි පහට වඩා වැඩිවීමේ සම්භාවිතාව බිදුුවයි දශම හතරයියටයි බිඳුවයි එකයි. ඊළඟ ප්‍රශ්නයෙන් අපේ අහන්නේ. ඇනක විෂකම්බේ සන්ටිමී්‍ර එකයිදශම තුනයි යටකට වඩා අඩුවීමේ සම්භාවිතාව අපි බැල්ඩුවෝ මධ්‍යන්නේය එකයිදශම තුනයි පහයි එකයිදශම තුනයියට මං අදි නෝ ඊට වල දකුණුවාද පැත්තේ ටත් වඩා මේකයිදශම තුනයියටට වඩා අඩ්ඩුවීමේ සම්භාවිතාව එහෙම නං අපි දන්නවා ඊට වඩා අ්ඩුවාගයන් තියන්නේ මේ වං අත පැත්ත නිසා අපි මේ කොටස පාට කරනවා මේ සම්පූර්ණ කොටසි වර්ගඵලය තමයි අපේ ඉල්ලන්නේ එහෙමනං අපි ඒකට අනුරෝප ඉසඩ්ඩාගයන් ගණනය කරෝ මධ්‍යන්න්නේ ති බින්දුවයි ක්්‍රීනමූ බෙදීම සිග්මා කයිදශම තුුණයියට පන එකයිදශම තුනයි පහ බෙදාන්ඩෝනේ බින්දු අයි දශම හතරෙන් ිද බිඳුව හැතයි පහා ඒගේ අපි බලාගත්තොත් වගුවෙන් මෙන්න මේ කොට සපිට බලාගන්න පුළුවන් වෙනවා බිදශ බිදුවයි හත බිදුුවයි දෙසිය හැත්තනමය හැබැයි අපේ පිළිතුර නෙමෙයිි දන්නව එතනීවාම් පැත්ත ඔක්කොම මයි අපට ඕනි කරන්න එහමනං මේ භාගයක් බිින්දුු අයදර්ශම පහ බව අපි දන්නවා මොකද වක්ුවෙන් වට වෙච්ච මුළලුවර්ග පල එකයි නිසා ඒමනං අපිට පිළිතුර ලබාගන්න පුොළුවන් මේ දෙන්න එකතුවක් විදිහට බිදු අයදර්ශම පහය බිදුුවායදශම Biந்துவாாய் dekaයි হাட்டாய்nameයි kieෙනෙke? එකයි දශම තුනයි අයටකට වඩා අඩුවීමේ සම්භාවිතාව බිදුවශම පහයි දෙකයි හතයි නමයයි. ඉළඟ ප්‍රශ්නයෙන් අපේ අහානේ ඇනඒක විෂ්කම්භය සටිමීර් බිදු අයිදශම බිදුුවශම නමයයි පහකට වඩා අඩුවීමේ සම්භාවිතාව කොපමනද පයදශම නමයයි පහමට් වඩා වං අත පැත්තේ තියෙන්නේ පින්දුුවයිදර්ශම නමයයි පහා ඊටත් වඩා අඩුුවීම අපි පාට කරල පෙන්නලා තියෙනවා ඊටත් වඩා අඩු වගයන් තියන්නේ ඊට වඩ වං අත පැත්තේ එහෙම නම් මේකට අදාල ඉස්සට්ඩගේ අපි ගණනය කරෝ මේ තියන්නේෙ සපේ ඉසට්ඩග මධ්‍යයන්නේ පින්දුුවයි මේkieෙන් आගේ අනරප ඉස आගේ? දශම හතරයි බෙදාන් ෝඕන බිදුු අයදශම හතරෙන් එතකොට එනවා රින්න එකක් හිසඩගේ රින එකයි රින එක වගුවෙන් බලාගත්ත හම අපිට ලැබෙනවා එකායි බින්දුවයි බිදුව තිස්සතර දහතුන තිස්සතරයි දහතුන කියන මේ ටික තිස්සතරයි දහතුන හැබැයි අපේ උත්තරයට ඉල්ලන්න එක නෙමෙයි. සන්ටිමිට බින්ද අේශම නමයයි පහකට වඩඩා ආඩුුවීම මේ මෙතැනින් වම් පැත්ත නිසා. අපි දන්නව වක්වේ හරිභාගයක් මෙතැන ඉඳම් වෙනකුට ඔක්කොම දශම පහයි. ඒකින් අපි මේ පාට නොක්කල කොටස තමයි දැන් අපිට වගුවෙන් හම්බුණේ තිස්හතරයි දහතුනහෙමනං අපේ පිල්ළිතුර අපි ලබාගන්නවා දශම පහෙන් අඩුකරගෙන. ිඳදු අයි දශම පහළවයි අසූ හතයි මේ කියන්නේ කවුද සම්භාවිතාවක් එ කියන කෙනා බින්දුයිදශම නමයයි පහකට බිදුයි දශම නමයයි පහකට වඩා අඩුවීමේ සම්භාවිතාව බිදුුවයිදශම පහළවයි අසූ හතයි. මේ විදි රබිට පිළිතුර දෙන්න පුළුවන් ප්‍රශ්ටෙන් අපේ යහන්නේ ඇනක විශ්කම්භය සෙන්ටිමිට දෙකයිදශම එකයි පහකට වඩා වැඩිවීමේ සම්භාවිතාව අපි රෝව සටහනක් ගත්තෝ එකයිදශම තුනයි පහයි දෙකයිදශම එකයි පහයි ඒකට වඩා වැඩිවීම කියන්නේ කොටස අපි ස්ඩගයන් ගණනය කරෝ එ ඉසඉස සමානයි එක්්‍රීන මියෝ බෙදීම සිගමායිදශම දෙකයිදශම එකයි පහරන මිය කියන්න එකයි දශම තුනයි පහයි වෙෙදා නෝනේ බින්දුුවයි දශම හතර ඉසඩගේ අපිට ලැබෙනවා දෙකත් රූග සටානෙන් පෙන්නුවොත් මෙතන ඉසඩ්ඩගේ දෙකයි ඊට වඩා වැඩිවීමයි යහන්නේ එහෙම අපිට වගුවෙන් බලාගන්න පුළුවන් ඉසඩ්ඩගේ දෙකට අනුරෝප සම්භාවිතාව දෙකයි බින්දුවයි බිදුව හතලි සතයි හැත්ත දෙක මෙන්න මේ කොටස හතලිස්හතයි හැත්ත දෙක. හැබැයි අපිට ඕනි කරණයා නෙමෙයි ඊට වඩා. සටීට දෙයි දශම එකයි පහකට වඩා වැඩිවීමයි ඕනේ එහෙමනං අපි දශම පහෙන් අඩුකරෝ හතලිස් හතයි හැත්ත දෙක සම්භාවිතාව එක් විශාලයි දෙකයි දශම යි පහට වඩා වැඩිවීමේ සම්භාවිතාව බින්දුවයි දර්ශම බින්දුුවයි දෙකයි දෙකයි අටයි. මේ විදියට අපිට පොළුවන් වෙනෝ සම්භාවිතාගේ ගණනය කරන්න. මෙතන බලනට වට චුට වෙන සිද්ධි ප්‍රශ්නයක් ොක්ද මේ හානි කියල බැලුවොත් විශ්කම්භය නියමිති ප්‍රමාණයට වඩා වැඩියඇයි සලකා, නිපදවනු ලැබූ ඇනවලින් සියයට දහයක් ප්‍රතික්‍ෂේප කරාලු. විෂ්කම්භය වැඩි වෙලා එහෙම නං අපි ගත්තෝ රූපසටහනක් මේ රූපසටහනේ මේ මැද විශ්කම්භය තිබුණ එකයිදශම තුනයි පහක් මධ්‍යන්නේ මධ්‍යන්නේ එකයිදශම තුනයි පහයි එතකොට අපේ විශ්කම්භේ වැඩිය අය මේ පැත්තින්ම මාකරොත් මේ තමයි විශ්කම්භේ වැඩිමායනේ එහෙම සීයට දහයා එම් සීයට දහයක් කියන්නේ දශමනම් දශම එකක් මෙන්න මේ කොටසි වර්ගඵලය වෙඩනං එහෙම වෙද්දී මෙහෙම වෙන්න නම් මෙ මේ කොටස මුළුවක් වේ මටවෙච්ච වර්ගඵලයේ එකයි නං. භාගයක් දශම්පහහි නම් මුල්ලට බිින්දුවයි දශම එකක් තියෙනවා කියන්නේ මෙතන තියනවා බින්දවායි දශම හත්තර. ඒම නම් මේ බිින්දුුවයි දශම හතර කොහෙද තියෙන්න්නේ කියලා දැන් අපි මීට කලින් ඉස්සඩ්ඩගේ බලාගත් හම ඒකට අනුරූප සම්භාවිතාගේ හෙව්වා. ඒ වගේ දැන් අපි දන්නේ මෙතන තියෙන සම්භාවිතාගේ වර්ගඵලේ දන්නවා ඒමනං අපි එත්තෙන්ට අනුරූප ඉස්සඩ්ඩගේ බලාගත්තො? බිඳුවදශම හර හතරයි බිඳුවයි බිින්ඳුව. හරියට මෙතන නැති වුණ. අපි ඊට ආසන්න උත්තරයක් ගන්නවා. මෙතන තිනෝ බිඳුව ඇදශම තුනයි නමයයි නමයයි හතක්. තවතිනෝ බිඳුව දශම හතරයි බිදුුවයි එකයි පහක්. එමනම් මේදකින් වඩා කිට්ටු කෙනා විදිී අපි මේ තුයි නමයයි නමයයි හතන්දුරගෙන යාට හදල් හිසට්ඩාගේ තියෙනවා එකයිදර්ශම දෙකයි අටක්. එකයි දශම දෙකයි අට මඒක මෙචන සටහන් කරෝ මේ සියට දහයක් මේ මුල්ලට වෙන්ඩ පිහිටන ඉසඩ්ඩාගේ තමයි එකයි දශම දෙකයි අට එහෙමන ඉසඩ් සමානයි එක්්‍රීන මියෝ බෙදීම සිීගමා අපි ගණනයකරුත් එක්සාද අපි දන්නහැ අපි අහ එයා තමයි මේ ඇනවල අවම විශ්කම්යේ ප්‍රතික්ෂේප වෙන්න පටන්ගන්න තැන ඇනඒ විශ්කම්භය තමයි යහන්නේ ඒ අපි දන්නේ නැහැ ඒම නං එක්සගේ නොදන්නවා මධ්‍යන්නේ දන්නවා සම්මත අපගමනයක් අපි දැනගෙන හිටියා මේකට අනුරෝප ඉසට්ඩගය ඉසටඩගේයිදශම දෙකයියටයි එහෙම නං ගේ අපිට හොයා ගන්න පුළුවන් හරස්කු නිතිය දාළ සුළු කරගත්තොත් එකයි දශම දෙකයි අට හතරෙන් වැඩිකරො දශම අස්ථාන අපි තුනක් අරෙන්ෝනේ බිදුවායි දශම පහයි එකයි දෙක සමානයි එ ප්‍රන්න එකයි දශම තුනයි පහයි එක්ගේ තනිකර ගත්ත මේ ද එකයි දශම තුනයි පහ මේ පැත්තදේනකොට දන්න එකයි දශම තුනයි පහයි එහෙමනම් එක් සපිට හොයාගන්න පුළුවන් මේ දෙක එකතුව හරහා එකයි දශම අ්ටයි හයයි දෙකයි මේ තමයි අපේ ඇ විශ්කම්භය එකයි දශම අටයි හයයි දෙක ඉක්මමපුවා. මීට වඩා වැඩියෙන් විෂ්කම්භය සහිතේවා තමයි මුළු නිෂ්පාධනයෙන් සීියයට දහයා කහෙමනං මෙතන තියෙන දශම එක හරහා තමයි අපි හදා ගත්තේ. මේ වැඩඩිම විශ්කම්භයක් සහිත ඇන තියෙන්න්නේ මේ දකුණු අත පැත්ති කෙලවරේ. ඒ කෙලවර මාකල් අපි දැම්මයිඉදෙන්ට ඒ කියන සීියයට දහය හෙමනතන් දශම එක්ක. මේ දර්ශමයක දන්නවනම් මේ දශම හත්තර හොයා ගන්න පුළුවන් වඋනාාපිට වක්්‍රයෙන් වටවෙච්ච මුළුවර්ගඵල එකයි හ එයින් භාගයක් දශම පහයි කියන පදනම ඉදලා. එහෙමනම් මේ අගේ පිහිටන ඉසඩ්ඩාගේ තමයි අපි මේ බලා ගත්තේ. ඒ හරහා මේ එක් සගේ අපි සුළුකරගෙන ගණනය කරගෙන තියෙනවදැන්. එකයි දශම එකයි දශම, සිමීර් වලින් පිට තිබ්බේ සටිමි එකයි දශම අටයි හයයි දෙකක් තමයි අපිහමනං මේ කියන අවෝම විශ්කම්බයේට වඩා ඉක්මෝපුවා තියෙනවා සයට දහයා. මෙතන අහනවා මධ්‍යෙන විෂ්කම්භය වෙනස් වන නමෝත් එ තෝට මිය් කියල දීල තියෙන එකයිදශම තුනයි පා නෙමයිලු සම්මත අප ගමනේ බිඳු අදශම හත්තරම වන පරිද්දිී සැකෑස්ම තියාගන්නවලු මේ අර ඇනම් ඇවලින් සියට තුනක් විෂ්කම්භය විශාල වෙන්න විදිහට තමයි ප්‍රතික්ෂේපවීම් තියෙන්නේ අපි රූප සටහනකට මොව ගෙනාවොත් මේ දකුණු ඇත පැත්ත කෙලවර ගැන තමයි මේ කතාව මෙතන තියෙනවා සියට තුනා කියන බින්දුවායි දශ බිඳුවයි තුනා එහෙම විනි නිස්සේඩගේ අපිට බලාගන්න පුළුවන් මෙතන තියෙනවා බිදුුවායිදර්ශම හතරයි හතා ඒමන හතරයි හත කොහෙද තියෙන්නේ කියනෙ එකත් එක් මෙත නිස්ෙඩ්ඩාගේ අපි හොයාගම්. මෙ අපිට තියෙනවා එකයිදර්ශම අට්ටයි අටේ හතරයි හයයි නමයයි නම එකයිදශම අටටයි අට. අපි ගත්ත සිසේ සමානයි එක්්‍රීනම බෙදීම සිගමා, එක අයිදර්ශම අයි අටයි සම්මතාප ගමනේ නොවෙනස්ස තියා ගන්නවා කිව්වා එක්සාගේ දැන් අපි ඉස්සල්ල අභ්‍යාසය තුළ ගණනය කරගෙන තිබුණා එක අයිදර්ශම අට්ටයි හයයි දෙකක් වින මිය් දැන් අපි දන්න නැහැ අලුත් මියව් තමයි අපෙන්වා න්නේ ිය මේ පැත ෙනුකොට දනමිය් වෙනවා, මේ දානාග හාපැත්තට යනු කකොට රිනාගයක් veෙලා. මධ්‍යන්නේ වෙනස්සලා තියෙනවා සටිමිට එකයි දශම එකයි එකක් බවට මේ කියන තත්ව ඇරතය පවත්වගෙන අන්ඩනං ඒ කියන සීර තුනක් විතරක් විෂ්කාභය වැඩිවීම නිසා ප්‍රතික්ෂේපවීම් සහිත වෙන්න නං අර කියන සම්මතා අපගමනේම හඳ වගත්තුත් වෙලා තියෙන්නේ මධ්‍යන්නේ එකයි දශම එකයි එක කියන මට්ටමට තමයි නව නිෂ්පාදනය මධ්‍යන්නේ වෙනස් වෙලා තියෙන පෙන හැවේ මේ කතාව මේ විදිහයට වෙනස්කලොත් යන්ත්‍රය මගින් නිපදවන ඇනවල නව මධ්‍යන්නේ අහලතිබුණ නවමධ්‍යයන්නන්නේ එතකොට සෙන්ටමිට එකයි දශම එකයි එකක් වෙලා තියෙනවා. අපි වැැලූත් මෙතැන තව පුංචි අභ්‍යාසයක් මේ අරාපි දැන් කතා කරගෙනාපු ලොකු අභ්‍යාසය උපකොටසක් නෙමෙයි අපි එතන රෝමාංක ගණනාවක් යටති කතාකර ඒකද අපි කතාකරේ සම්භාවිතාවක් මධ්‍යයන්නේ වටා රෝක් වෙද්දි සම්භාවිතාව ගන්නනය කරා ඒත් එක්කම කිසි අම්මාගේකට වඩා වැඩිවෙච්ච වෙලාව සම්භාවිතාව ගන්නනය කරා යම්මාගේකට වඩා අඩුවෙච්ච සම්භාවිතාවන් ගන්නනය කරා සහ එක අනිත් ඇත්තරි ගාන හදලා එක්සගේ හොයා ගන්නතා මොකද ඉසෙඩ්ඩාගේ ගණනය කරගෙන කියනේ විෂ්කම්ේ වැඩ්ඩිම අයිටයේ දකුණුුවත පැත්ත කෙලවරේ එහෙමන ඒ අගේ සියයට දහයක් මට්ටමක තියාගන්ඩ නං කොච්චරක් වෙන්න ඕන එද විශ්කම්භය කියලා අපි ගණනය කරා ඒ කතා කරේ සම්පූර්ණලොකු ප්‍රශ්නයක උපකොටස් කිහිපයක් මේ කතා කරන්න නට වඩා වෙනස් තානි ප්‍රශ්නයක් මෙතන තියෙනවා එ සසම්භාාව විශ්චාල්ලය මධ්‍යයන්නේ දොළහක් සහ විච්චලතාවේ දාසයක් සාහිතව ප්‍රමතුව ව්‍යාප්ත වී ඇත P විශාලයිසික් ද කියලා සංකේතවත් කරලා තිනොයම් අගයක් ඒ අගේට වඩා X විශාල වීමේ සම්භාවිතා වින්දු අදශම දෙකයි හතරයිලෝ අපෙන් අහන්න මෙන්න මෙතන X ද් කියලා සංකේතවත් කලා තියන අගේ කොච්චරයිද කියන. අපි බැලෝත් මෙන්න මේ විදිහට රූප සටහන කර ගෙනාවොත් මේ කතා කරන්නේ යම් මගේකට වඩා වැඩිවීම දකුණුුවත පැත්ත කෙලවර බිදුුවායිදර්ශම දෙකයි හතරයිලු මෙතැනින් අපි පාඩ කරන්න ගත්තොත් බිදුු අ දර්ශන් පහයි ඒම ඊට වඩා පොඩිගානක් තමයි දෙකයි හතර කියන්නේ එක නිසාමම දකුණු වත පැත්තේ මෙහෙම ඉරක් ගහලා පෙන්නලා තියෙනවා බිදුු අයිදර්ශම දෙකයි හතරයි කද මේ කිව්වේ මේ කිසියම් අගයකට වඩා වැඩිවීම මෙතනි සංකේතවත් කරලා තියෙනෙ ඊට වඩා වැඩිවීම සම්භාවිතාව කොච්චලද බින්දුව දශම දෙකයි හතරයිලෝ බිදුුවය දශම දෙකයි හතරයිලු මේ මධ්‍යන්නේ දන්නවා දොලහයි මේට අදා ඉස්සඩ්ඩාගයන් අපි හොයා ගත්තො මේ එක් නං ඉස අගේ මධ්‍යන්නේ බින්දුවයි අප සූත්‍රයට දැම්මත් ඉසට සමානයි එක්්‍රීනමියෝ බෙදීම සිමා මේ කියන ඉසට් ඩගේ මෙතෙන්ට අනුරෝප ඉසට් ඩගේ අපිට හොයන්න පුළුවන් කොයි විදියටද මින්දුු අයිදශම දෙකයි හතර වගුවෙන් බලන්න බැෑ මොකද අපේ ප්‍රමථ වගුව තුළ තියෙන්නෙ මේ වල්ග කොඩස වර්ගඵලය නෙමේ මෙන මැද ඉර ඉඳල මේද දක්වා වර්ගඵලය එහෙමනම් සම්පූර්ණයක දශම පහයිනං මෙතන තියෙන්නේ වල්ගකොටස දශම දෙකයි හතරයි නං අපි දන්නවා මේ මැද කොටස ිඳදුුව අයිදර්ශම දෙකයි හයයි කියලා. එහෙමනම් මෙන්න මේ කොටස්ස තමයි අපිට බලාගන්න පුළුවන් වගුව කොහෙද තියෙන්නේ කියන එකත් එක. බිදුයිදශම දෙකයි හය හෝ ඉට කිට්ටු ආසන්න පිළිතුරක් ලැබෙෙන කොතනද කියලා බැලුවෝ මෙතන තියෙනවා බිින්දුුවායිදර්ශම හතයි එක්කේදී විසි හයයි එ බදුවාදශම හතයි එක. ඩග පින්දුයි දශම හතායි එක බිදුයි දශම හතායි එකයි එ තමයි අප නැත්තෙ දෑශක මියුදන්නවා සම්මත අපගමනය සම්මතාපගමනේ දාසයක් සහිතව නැහැ සම්මතාප ගමනය දාසයක් නෙමෙයි තියෙන්නේ විච්චලතාවේ දාසයක් එහෙමනං අපි දැනගන්න ඕන මෙට දාසය නෙමෙයි දීලතිමුණේ විච්චලතාව මෙතෙහි දෙන්න ඕන සම්මතාප ගමනය හෙමනං ච්ச்சලතාවේ වර්ගමූලේ තමයි සම්මතාප ගමනේ හෙමනම් අ එතින දාසේ නිවෙදාන්නේ හතර. අපිට හොයාගන්න පුළුවන් වුණා මේක එක් ද අගය එද කියල දීල තියෙන්නේ දාහතරයි දශම අට්ටයි හතරයි දාහතරයි දශම අට්ටායි හතරට වඩා වැඩිවීම සම්භාවිතාව තමයි බිදදුවයි දශම දෙකයි හතරක් වෙන්නේ අපි බැලුවොත් ඒට අදාළ ඒවාගේ වෙනස් පුංචි වෙනසක් සහිත අ්‍යාසයා එක්ස සම්භාවි විචාල්ලය මධ්‍යයන්නේ දීලා තියෙනවා දහයයි ප්‍රමතව ව්‍යාප්ත වෙනවා. අපි දන්න තොරතුරු සටහන්කරෝ මධ්‍යන්නේ දන්නෝ දහයයි කියලා තව දන්නෝ මෙතන ොට වඩා වැඩි දොළහා කියන කෙනාපි දන්නෝ මීට වඩා තියනෙ දකුණුුවත පැත්තේ දොළහා දොළහට වඩා වැඩිවීම පාටකරොත් මෙන්න මේ කොටස සම්භාවිතාවක් විදිහර ගත්තො බින්දුවයි දශම පහළවයි අසු හත් අයි ඊට වඩා වැඩිවීමේ සම්භාවිතාව එහෙම නං මෙතෙන්ට අනුරූප ඉස්සඩ්ඩාගේ අපිට කොයාගන්න පුළුවන් මෙතනරම් බින්දුවයි මෙ නිසඩග අපිට හොයාගන්න පුළුවන් කොයි විදිහටද මෙන්න මෙතන තියන සම්භාවිතාව වගුව තියෙන මේ වල්ගකොටස නෙමෙහි අපි එහෙමනා දර්ශවම් පහෙන් අඩු කරල වගුව තියෙන ප්‍රමාණය හොයාගන්නවා පහළවයි අසු හතක් අඩු වුනොත් සතරයි දහතුන කොහෙද තියෙන්නේ කියලා බැලුවෝ ති සතරයි දහතුන තියෙන්නේ එකයිදර්ශම බින්දුවයි බින්දුව එකයිදර්ශම බින්දුවයි බිින්දුව කියන්නේ ඉස්ඩගේ එකේ දී ඉසඩග එකේ දී එහෙම නන්දැන් අපි මේ හර හා හොයාගෙන තියෙනවා ධ්‍යන්නේ දන්න සම්බත අප ගමනය අපිට හොයාගන්නක් පුළුවන් කොයි විදිහටද ඉසඩ් සමානයි එරින ම බෙදීම සිගමා ඉස්ඩගේ එකයි එක් දො හෙදී. සිගම සමානයි දෙකයි කියලා අපිට හොයාගන්න පුළුවන් අපේ ප්‍රශ්නෙන් අහන්නේ එ අටත් දොළහත් අතර තිබීමේ සම්භාවිතාව එහම මෙතන අපිට හොයාගන්න පුළුවන් මේ හරි විදිහටම දිගට හදාගෙන ගියානං එනාග අපි හොයල බැලුවොත් අට්ටේදී අටේ අගේ කියල කියන්නේ ඉසඩ් සමානයි අට රින තහය බෙදීම සම්මත අපගමනය දෙකයි එහෙම නං මේ තියෙන්නේ අටෙන් දෙකක් රින දෙකයි රින දෙක දෙකෙන් බෙදලා රින එකයි. මේ රින එකේ අගේ බැලුවොත්තේම තිස් හතරයි. දේටිපහතිහ දතු මේ මේ කතුුවක් තමයි අපිටො අතරවීම සම්භාවිතාව එතුක මේ විදියට දිගට හොයාගෙන හදාගෙන ආපුහාම ඉසඩ්ඩාගය රිනයිඉසඩගේ ධනයකයි අතරපිහිිටීම සම්භාවිතාව නිසා අපිට පුළුවන් වෙනවා අගය හොයාගන්න බින්දුුවයි දශම තිස් හතරයි දහතුනේවා දෙකක් තමයි මේ දෙපැත්තට තියෙන්නේ එහෙම නම් ඒ කියන සම්භාවිතාව බිඳුවයි දශම හයයි අටයි දෙකයි හයයි අටත් දොලහත් අතර කියනෙන අටත් දොළහත් අතරවීම සම්භාවිතාව හැට්ට අටයි විසි හයයි. මේක අපිට මෙච්චර දුරන්නේ නැතුව ගන්නනේ කරගන්න පුළුවන් මෙ මෙතෙන් එනකොට. අපි දන්නව මේ මධ්‍යන්නේය තියෙන්න්නේ දහයයි දහයිදල දොළහ දක්වා මෙ මේ අතර සම්භාවිතාව හොයාගන්න පුළුවන් වනාා මොකද මේ වල්ග කොටස බිදුව දශම එකයි පහයි හයිටයි හතයි. එහමනම් මුළුුවර්ගපලයෙන් අපි භාගයක් නිසා මේ දශම පහ දශම පහෙන් අඩුකරගත් දහම වර්ගකොටස මෙන්න මේ තිස්හතරයි දහතුුණු හොයාගන්න පුළුවන්. එතනින් පස්සේ අපිට ඒහා සමාන දුරාක් මෙතන ඉදලාක් මධ්‍යන්නේ සිට දෙකාක් ඉදිරියට මෙතන ඉදලා මධ්‍යන්නේ සිට දෙකක් පිටු පසට. එහෙමන අපි දන්නව මේ වර්ගඵලයන් සමිතිකව තමයි හැසිරෙන්න්නේ හෙමනම් මේ කොට සපි දැනගත් තනම් තිස් සතරයි දහතුනයි කියලා. ඒ හා සමානම තව කොටසක් නිසාපිට කෙලින්ම මේ හැටාටයි විසිහයි කියනගේ ගන්න පුළුවන් මොකද මේ එක්සගේ අටේද කියනකට අදාළ ඉසඩ්ඩගයන් ගන්නනය කරන්න අශ්‍යතාවක් නැහැ අපි දන්නෝ බෙදෙන්නේ සම්මතා අපප ගමනේ ඒ ගානයෙන්මයි. එදොර මේ අතර වෙනසමත නිදල දෙකයිනං. පැත්තට මේ රීන පැත්තට දෙකක් තමයි විසිරීම තියෙන්නේ ඇත්තුවීම තියෙන්න්නේ එහෙමනං ඉසෙඩ්ඩගේ ගණනය කරගෙන මෙතෙන්ට එන්න තරං වෙලාව ගත කරන්න ඇතුව කෙලිම්ම සම්භාවිතාගේ ගණනය කරගන්නත් පුළුවන් අර කියන සමමිතික ස්වරූපය අපි දැනගෙන හිටියනම් මේ දුරාක යාම සහ ඒ දුරක් පිටු පසට යාම කියන එක අපි අඳුරනෝ මොකද අපිය අගයන් ගැන අවබෝධයක් සහිතයි ්‍රමත ව්‍යාපතිය ලක්ෂණ ගැන කතා කරනොකොට අපි ඒවා ගණනය කරගෙන තියෙනවා දැනගෙන තියෙනවා අපි මෙතන තව ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ යන්නේ ඒ වගේ ඊට වඩා ටිකක් වෙන ස්වරූපයක් එක් සසම්භාාව විචාල්්‍යය මධ්‍යන්නේ විසා සහ වි්චලතාව සිග්මා වර්ගය සහිත්‍යතකට සිගමාවර්ගය අපි දන්න ඉලක්කම කොච්චරද කියලා යම් විච්චලතාවක් සහිතයි හැබැයි ප්‍රමතයි කියලගාන්න දීලා තියෙනවා තව තොරතුරා අපිට සම්පාර්ධනය කරලා තියෙනවා මෙතන එක් කියන කෙනා විසි දෙකට වඩා වැඩිවීමෙන් සම්භාවිතාව අපි දන්න තොරතුරු ටික මේ වගේ අභ්‍යාසයක් දැක්කාම මුළු ඔක්කෝම ගැන හිතන්න කලින් අපි දන්න තොරතුරු ටික මේ විදිර සටහන් කරගත්තහම පහසුවයි ධ්‍යයන්නේ මේ මැදෙ තියෙනවා විස්්සයි කියලා ගාන දීලම තියෙනවා විච්චලතාවේ තමයි දන්න ඇත්තේ හිට පසේ තව තියනවා විසි දෙකට වඩා වැඩිවීම පිස්සට වඩා දකුණුවත පැත්තෙන් ඉරක් ගහන්න අපිට පුළුවන් විසි දෙක වෙනුවෙන් එහම නම් විසි දෙකට වඩා වැඩි කියන කොටස මම පාට කරලා පෙන්නෝ විසි දෙකට වඩා වැඩි වීමේ සම්භාවිතාව මෙන්න මේ කොටස සම්භාවිතාව බිඳුවයි දශම බිදුවයි දෙකයි දෙකයි අටක් වෙනවා. එම නඟහන්නේ සම්භාවිතාවක් විස්සත් විසි එකත් අතර. විස්්සත් විසි එකත් අතර. මෙන්න මේ අතර. විශ්සත් විසි එකත් අතරවීමේ සම්භාවිතාව තමයි අපේ අහන්නේ. අපිට පුළුවන් මේ කොටස දන්නවනං දශම පහෙන් අඩුකරගෙන බද්ුවයි දර්ශම හතලිස් හතයි හැත්ත දෙකයි ඒ තමයි මෙන්න මේ කොටසේ සම්පූර්ණ වර්ගඵලය මේ දෙකේම මේ පාට කල තියෙන කොටසි විතරක් නෙමෙයි මේ කොටස් දෙකේම තමයි මෙන්න මේ රෝස පාටින් පාටකරපෙන තමයි අතලි සටයි හැත්ත දෙක අතලි සතයි හැත්තදික කොහෙද තියෙන්නේ කියලා බැඩුවොත් දෙකයි බිදුවයි බිදුව හිසඩාගය? එහම නම් ඉසඩ් සමානයි එක්්‍රීනමෝ බෙදීම සිගමා ඉසඩඩගේ දෙකයි එක් කියල කියන විසි දෙකයි ම කියල කියන විස්සයි සම්මත අපගමනය සිගමා. සමානයියි ඒමනං අපිට පොළුවන් අර කියන අගයන් හොයා ගන විසි එකේදී ඉස් සමානයි විසි එකරින මධ්‍යන්නේ විස්සයි සම්මත අපගමනය එකයි ්ඩගේ එකේදී අපි බැලුවොත් වගුවෙන් තිහතරයි දහතුනයි අපේ අහන්්‍ය පශ්නෙන් විසත් විසියකත් අතර එහෙම නං තිස්සතරයි දහතුන තමයි අප අහනේ විශසත් විසියකත් අතර අපි විසියක බලා ගත්තා ඉසඩගය මේ විස්සේදි බින්දුවයි හෙමනම් බින්දුවයි මේ කතා කරන එක්සගේ විසයකට අනුරෝප ඉසඩ්ඩගය තමයි එකයි කියන්නේ හෙමනම් මේ ඉසඩ්ඩගේට අනුරෝපව සම්බාවිතාව අපි දැක්කෝත් අපිට ලැබෙනවා ති අතරයි දහතුනං විසයි විසියකයි අතර සම්භාවිතාව තිස් හතරයි දහ වනයි එතකොට මෙත්තෙන්දී දැන් ඔයාල බැලුවොත් එහෙම විස්සයි විසියකයි විසි දෙකයි විස්්සයි විසිද් දෙකයි අතර සම්භාවිතාව අපි මෙන්න මේ වල්ග කොටස අඩුකරගෙන හතලි සතයි හැත්ත දෙකයි කියලා හොයාගෙන තියෙනවා. හතලි සතයි හැත්ත දෙක කියලා කියන්නේ මෙන්න මෙතන අගයන් දෙකා කතර විස්සායි විසි දෙකයි කියන දෙකා අත්තර ඒක දෙකා ක හාට යනකොඩඩ මේ අතර පිහිටීමේ සම්භාවිතාව තමයි හතලිස් දෙකයි හැත්ත දෙක කියන්නේ එහෙමයි කියලා දැ මේකන් හරි භාගයක්න විසි එක කියන්නේ විස්සයි විසි දෙකයි අත්තර මැද තමයි විසික තියෙන්න්නේ. එතකොට අපිට හිතෙන්න්න පුළුවන් මේ සම්භාවිතාව හතලි සතයි හැත්ත දෙකයිඩං. මේකින් හරිභාගයක්න විස්්සයි විසිකායි අතර තියෙන්නේ කියලා හිතාගෙන මේ සම්භාවිතාව දෙකින් බෙදල හෙම අපිට හරියන් නැහැ. මොකද මෙතන තියෙනොකොඩ මෙතන වක්්‍රයක් තියෙන්නේ මේ වක්්‍රේ මේ උඩ හරියේ සම්භාවිතාවන් වැන්නේ මේ මෙහෙට එනකොට සම්භාවිතාවන් අඩුයි මේ දුර යනකොට මේ දුර සමානයි කියලා, සම්භාවිතාව දෙකින් බෙදල හෙම අපිට උත්තරයක් ගන්න පුළුවන්කමක් නැහැ. ඒක නිසා ඒ වගේ බහුවන්න ප්‍රශ්නපත්‍රවල මේක දැක්ක ගමන් ඔයාලට මෙතන දුරෙන් භාගයයිනි කියල හිතාගෙන සම්භාවිතාව දෙකින් බෙදන්නහෙම පුලුවන්කමක් නෑ හැබැයි මෙතන තිබිචි ඉසඩ්ඩාගිය මේ ඉසෙඩ්ඩගේෙන් භාගයක් තමයි මේ තියෙන්නේ ඒම ඉසෙඩ්ඩාගේ තිබුණ ඉසෙල්ලත් දෙකාක් දැන් තිබුණ ඉසඩ්ඩාගේ එක්කාක්. ගේ එකට අනුරූප සම්භාවිතාව තමයි මේ තිසා දරයි දහ තුන්න කියලා පි කියන්නේ මෙතන තියෙනව තවත්තබන ප්‍රශ්නයක් ඒ වගේ හිට පොඩ්ඩක් වෙන සපි බැලුවොත් එක් ස සම්භාවි විචාලය මධ්‍යන්නේ දහයක් සහ මධ්‍යන්නේ දහයක් සහිත අපි රූප සටහනක් ඇන්දො මර්්‍යයන්නේ ද හයයි දොළහක් කියන්නේ ඊට වඩා දකුණුවාත පැත්තයෙන් රක්කන්ඳදිනම අපි දොළහා ලකුණු කරනවා දොළහකට වඩා අඩුුවීම දොළහකට වඩාක් අඩුවීම අඩු ප්‍රමාණය පාට කල පෙන්නුවොත් වං අත පැත්ත. හොද අපිදන්නවෝ මේයාගේ වඩා අඩු අය තියෙන්නේ ඊට වඩා වමයේ ඒම සංඛ්‍යාරේකාව ගැන අවබෝධයක් තියෙන් නිසා දොළ හට වඩා අඩුවයි මේ පැති නිසා මංගේ කොටස පාට කරලා මේ කොටසි වර්ගඵලේ හෙමනැත සම්භාවිතාව බිද්දුවයි දශම අටයි හතරයි එකයි තුුණයි කියලා දීල තියෙනවා. එහෙම නම් අපිට මේ කොටස විතරා කලිවුවෝත්ය එහෙම හ අපිදන්නෝ මේ හරි භාගයක් කියන්නේ දශම පහයි හෙමනම් මේ අටයි හතරයි, ෙන් දශම පහ අ්ඩු කරලම පිළි වුවොත් මේ තියෙන්නේ තිස්හතරයි දහතුුණා අපි දන්න තිස්හතරයි දහතුන තියෙන තැන ඉසඩ්ඩාගේ අපිට හරි හුරුයි ඉස්ඩාග තිස්හතරයි දහතුන කියල කියන්නේ එකේ අගය එකයි බිදුවයි බින්දුව තමයි තිස් අතරයි දහතුන අපි සට්ඩගේ ලියවොත් මෙතන බින්දුවයි මෙතන එකයි. අහන්න අපෙන් පී නමයත් එකොළහත් අතර නමය කියලා කියන්නේ. නමයත් එකොළහත් අත්තරවීමේ සම්භාවිතාව. එතකොට අපිට එක පැත්තාත් දැනගත්තොත් ඇතිමොකද මෙතනඉදලා දහයදල එකොළ හට තියෙන්නේ එකක් ඉදිරියටසා දහයදලා නමය වෙනකං එකක් පිටුබසන නිසා ඉසට්ඩගේ අපිට දෙපාරක් ගණනය කරර ඉන්නෝ නැහැ. අපි එක පාරක් ගලනය කරනවා. ඉසඩ් සමානයි එක් රිනමියෝ. දන්න ඕනේ සම්මතා අප ගමනින් එක් කියන්න අපේ එකොල හා රින මධ්‍යන්නය දහයයි සිගමා සිගමා පිදන්නහැ? අපි තාමත් හොයාගෙන නැහැ මෙතන තියෙන සම්මතපගමනය කොටස හෙම නඟවි සම්මතප ගමනේ හොයා ගන්න කොටස ඉස්සල්ල කතා කෙරෝ මේ දන්නේ දොළහකට අදාළ කියෙන දො එතෙන්ට අනුරූප ස්ඩගේ අපි හොයාගත ඉසඩ්ඩගේ එකයි කියලා ඉසෙඩ්ඩගේ එකයික්දො හෙදී එහමනං අපි සම්මතාපගමනේ හරහා හොයාගන්න පුළුවන් සම්මතාප ගමනේ දෙකයි කියලා ඒත් ඔොරතුරු හර හාපි ගාන හැදුවත් කියලා කියන්නේ එකොලහයි මධ්‍යන්නේ දහයයි සම්මත අපගමනය සම්මත අපගමනය ආවාපිට දෙකා බින්දුු අයදර්ශම පහ ඉසර් ඩගය. මෙතෙන්ට අනුරූප ඉසඩ්ඩගේ බිඳදු අයිදශම පහයි එහමනම් අපිදන්නව නමයට අනුරූප ඉසඩ්ඩාග රිීන බිදුු අයිදශම පහයි බිදුු අයදශම පහේ අපි භගුවෙන් බලාගත්තොත් සම්භාවිතාව බිදුු අයදශම පහයි බිදුව දහනමයයි පහලව, දහනමයයි පහළෝමේ එක කොටසම් අනිත් කොටසත් දහනමයයි පහළවයි එහෙමනං අපිට පොළුවන් නමයත් එකොළත් අතරවීමේ සම්භාවිතාව ගණනය කරලා දෙන්න දහනමයයි පහළවේවා දෙකක් සම්භාවිතාවක් නමයයි එ කොළහායි අතරවීමේ සම්භාවිතාව බිදුු වයිදර්ශම තුනයි අටයි තුනයි බිදුුවයි කියලා ගන්නනය කරලා දක්වන්න පුළුවන් මොකද අපි එක ඉසෙඩ්ඩගේයයි ගණනය කරේ. අපි දන්න මෙතනඉදලා යම් ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණය හා සමාන් ප්‍රමාණයක් වම් පැතට යනවා කියන්නේ ඒ සෙඩ්ඩගේ අපිට කියලා ලැබවා එක නිසාපි එක කොටසක් බලාගෙන එක දෙකෙන් වැඩිකරගෙන සම්භාවිතාව හෙව්වා එක් කියන කෙනා නමයත් කොළහත් අතරවීමේ සම්භාවිතාව මේ විදිහයට. අපි කතා කරමුත්තවත්තා අභ්‍යාසයක් මෙහෙම කිසියම් විභාගයක ලක්කුණු මධ්‍යන්නේ හැත්ත හයක් සහ, සම්මதபගමනே පහலවක් වன ප්‍රமத்து வியாපතියක පිහිටා ඇத்து. ශஷைங்கෙන් හොந்தම சயடு පහலව සඳහා ඒසාமார்த்த ලබාதන්නේ நம். ඒසාමාර්ථයක් ලැබීමට අවශ අවම ලකුණ கொොப்பமனது. දයන්නේ හැත්ත හයයි හොඳම ලකුණුගන්න වැඩිම ලකුණු ගන්න ළමයි ම මේ පැත්තෙන් පෙන්ුවො ඒසාමාර්ථගන්නවලු වැඩිම ලකුණු ගන්න ළමයින්ගෙන් සීයට පහලවා වැඩ්ඩිම ලකුණුගන්න ළමයින්ගෙන් සීයට පහලවක් කියන්න බිදුු අයිදශම එකයි පහක් මෙන මේ වල්ග කොටසි ඉන්නවලු ඒ ළමයිට තමයි ඒ සාමාර්ථ ලැබෙන්නේ මේ ඒ සාමාර්ථ ලබාගන්න ශිෂෂයින් තමයි මේ පැත්ත ඉන්න එතකොට අහන්නේ ඒ සාමාර්ථයක් ලබාගන්න ශිශෂ්‍යයෙක් වෙන්ඩරං මෙතන ලකුණ කීයක් වෙන්න ඕනෙද කියල තමයි අපඟහන්නේ අපි ස්සඩ්ඩගයන් ගණණය කරෝ මෙත නිස් බින්දුුවයි මෙතෙන්ට අදා ඉස්සඩ්ඩගේ හොයා ගණඩනම් අපි මේ සම්භාවිතාව දන්නවා දශම් පහෙන් අඩු කර හාම බිදුුවයි දශ තුනයි පහයි බිදුව දශම තුනයි පහ කොහෙද තියෙන්න්නේ කිය ලපි බලමු බිදුුවයි දශම පහ බිඳුවයි අටක් මෙතන තියෙනවා එකයි බින්දුවයි හතර එකයි දශම් බිඳුවයි හතර ඒමනං ඉසඩ සමානයි එක්්‍රීනමෝ මෙදීම සිගමා අයිදර්ශම බිදුුවයි හතර එක්සගේ තමයි අපෙන් අහන්නේ ඒ ගණ්ඩනං හවුම ලකුණ කියයක් වෙන්න ඕනෙද කියලා මධ්‍යන්න අපි දන්නව හැත්ත හයයි කියලා සම්මත අපගමනය සම්මත අප ගමනේ පහළවයි සේ පැත්ති තනිකර ගත්තොත් මේ රින හැත්හයි මෙහෙට එනවා දන හැත්තහයක් වෙලා එහෙම නම් මේ දෙන්න එකතුවක් තමයි අපිට ඕනි කරන්නේ ලකුණු අනුව එකයි දශමහායක් ගත්තොත් ඒ හරි ඊට වඩා වැඩියෙන් හරි ගත්තොත් තමයි ඒසාමාර්ථයක් එයාට අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ න අපේ ප්‍රශ්නෙන් එහැවේ ඒ සාමාර්ථයක් ගන්න නං එ අඩ්ඩුලගානය ලකුණු කියා ගන්න ඕනෙද කියලා එතොට අපිට ගන්නේ කරගන්න පුළුවන් වුුණ අ්ඩුගානය ලකුණු අනුව එකයි දශම හයක් ගත්තො තමයි මේ ගාන හෝ ඊට වඩ වැඩීන් ගත්තොත් තමයියට ඒ සාමාර්ථයක් ගන්න පුළුව මෙතන දී තියෙන තවත් වෙනස් විදිහකට විභාගයට ඉදිරිපත්වූ සිසුන්ගේ ලක්කුණුවල මධ්‍යන්නේ මියු. හා. විච්චලතාව සිග්මා වර්ගය වන ප්‍රමත ව්‍යාප්තියක පිහිටයි. ලුණු මියුරිීන දෙකයි සිගමා නොයික්ම වන සිසුන් විභාගේ අසමත්සේ සැලකේ නම් අසමත්සිසුන්ගේ ප්‍රතිශතය. එතකො දැම් මෙච්චර වෙලා හදපු මේ ගනාංවල එෝ මධ්‍යන්නේ දන්නවා සම්මතා අප ගමනය හෝ විචලතාව දන්නවා ගොඩක් තොරතුරු දන්නවා ප එතනින් හාට තමයි හෙවවේ හැබැයි මේක ඇතුළේ බලන්න මේක මධ්‍යන්නේ දන්නෙත් නෑ විච්චලතාව දන්නේෙත් නෑ ලකුණ දන්නෙත් නෑ ප්‍රතිශතියක් අහනවා අපි දන්න දේවල් පොඩ්ඩක් සටහන් කලෝත් දේවල් සටහන්කරොත් මේ මැද්ද තියෙන මියු කියලන දන්න. තව ලකුණු මියුරින දෙයි සිග්ම එතුක මෙතන ඉඳල සම්මතාපගමන දෙකාක් පිටු පසට ගිහාම මෙන්න මෙතන මරින දෙකයි සිග්ම කියන ප්‍රමාණයක් තියෙනවා. න්න ප්‍රමාණය නොයික් මොවන සිසුන් මේකට වඩ වැඩි වෙන්න නැති සිසුන් අඩුවෙච්චල මයි තමයි මේ නොයික් මෝපු සිසුන් මේ අය අස මතුලු අසමත් වෙනවලු අසමත්වෙනවලු අහන්නේ මේ අසමත්වෙච්ච ප්‍රතිශතය. සයට කීයක් මෙන්න මේ වල්ග කොටස ඉන්නවද කියල තමයි අහන්නේ. එතකොට මේකට නිකම් බලංකිටියට නම් මේ ගැන කිසි අවබෝධයක් එන්න විදිහක් නැහැ අපි යමක් දැනගන්නම අවශ්‍යයි. ඒක අපි ප්‍රමත ව්‍යාප්තියේ ලක්ෂණ කතා කරන වෙලාවෙ කතා කරා, මධ්‍යන්නේ ඉඳල සම්මත අපගමන එකා කිදිරියට සහ පිටු පසට ගියොත්. කොච්සර වර්ගඵලයක් අත්පත් කර ගන්නවාද කියලා. අපි කතා කලා. අධ්‍යන්නේ ඉදල සම්මත අප ගමනයක් ඉදිරියටසා පිටු පසට ගියාම වෙන මේ කොටසේ වර්ගඵලය මුළුවර්ගඵලෙන් කොච්චරක්ද කියලා අපි කතා කරා සීයට හැට්ටාට්ටයි දශමට හැටටයි දශම දෙකයි හතා කියලා. ඉට පසේ තවා පීගනගත්තා ලක්ෂණයක් විදිහට, මධ්‍යන්නේ ඉදල සම්මත අපගමන දෙක ඉදිරියට සහ පිටු පසිර ගිහාම උළුුවක්‍රේ වර්ග පලෙන් කොච්චර කත්පත් කරගන්නවා කියලා ද අප ඉගෙනගත්තේ සට අනු පහයිදශම හතරයි පහ කත්්පත් කරගන්නවා කියලා අපි ලක්ෂණ යටත ඉගෙන ගත්තා. අනිත්්‍යකත් අපි මතක්කලොත් මු ඉඳලා සම්මතපගමන තුනක් සහ ෆිටු පසට සම්මත අපපගමන තු ගිහාම මේ වාකරයෙන් වටවෙච්චු මුළලුුවර්ගඵලය අපි කතා කරා සට අනුවනාමයයි දශම හතායි තුනාක් කත්්පත් කරගන්නවා කියලා. එතකොට මේ අභ්‍යසි තුළ අහන්නේ. සම්මත අපගමන දෙකක් පිටු පසට ඇගිහිලා ඊටත් වඩා වල්ග කොටසේ ප්‍රතිශ්ෂතය තමයි හ හමනං අපිට මෙන්න මේ රෝප සටහන එකට පොඩි උදව්වක් කරගන්න පුළුවන්. අපි ගත්තා මෙතනින් සම්මත අපගමන දෙක් ඉදිරියටසා පිටු පසට ගිහාම මෙන්න මේ කොටස ගැන අපි ගානය දුන්න නැහැ මේ ගානය හම දෙයක් දුන්න හැ. හැබැයි අපි දාන්නවා මධ්‍යයන්න ඉදල සම්මතාප ගමන යම් ප්‍රමාණයක් ඉදිරියටසා පිටු පසට ගිහාාම මේක ප්‍රමතවක්්‍රයක් නං එතකොට මෙතන කතා කරන දෙකයි සිග්ම. සම්මතාප ගමන දෙකාක් ඉදිරියටසා පිටු පසර ගිියා මෙන මේ කොටස සියට අනු නමයයි දශම දශමවලින් කිව්වෝත් නමයයි පහයි, තර පහක ප්‍රමාණයක් තියෙනෝ මෙන මේ සම්පූර්ණ කොටසි එහෙමනම් මේක සමානව කොටස් දෙකට බෙදෙන නිසා අපි මෙන්න මේ එකක් කොටසක් අර්ධයක් අපිට ගන්න පුළුවන් වෙනවා එකින් භාගයයි කියලා මෙ එච්චරක් එහෙම නං මේ තියෙන්නේ භාගයක් නං එතනිනුත් වල්ග කොටස ගැනයි දැන් අපි කතා කරන්නේ අපි දන්නෝ වක්්‍රයෙන් භාගයක්යන දශම පහයි ඒම නං බින්දුවයි දශම පහෙෙන් අපි මෙන්න මේ බාගයේ හතරයි හතයි හතයි දෙක අඩ්ඩුකරයි බිදුවයි දශම මෙන්න මේ ප්‍රමාණයගත්තුොත් සම්භාවිතාවක් විදිහයට බිදුවයි දශම බින්දුවයි දෙකයි දෙකයි අටක් වෙනවා. එතකොට ඒක ප්‍රතිශතයක් විදිහට අපෙන් අහල තියෙන්නේ අසමත් සිසුන්ගේ සම්භාවිතාව තමයි බින්දුවයි දශම බින්දුවයි දෙකයි දෙකයි අටයි කියන්නේ. එහෙමනම් ප්‍රතිශතයක් විදිහයට දක්වපු හම සීයට දෙකයි දශම දෙකයි අටක් තමයි, අසමත් වෙච්ච සිසුන්ගේ ප්‍රතිශතයවෙන්න මේ විදිහට. එතකොට එත්තේද මේ ගාන තුළ කිසිම වෙලාවක මේ තොරතුරු අපිට හම්බෝනෑ. සීයටට අනෝපහයි දර්ශ මහක් තරයිපහක් මෙන්න මේ ප්‍රමාණය සත්තුවයි කියලාහම කිව්වෙන. හැබැයි අපි දැනගෙන ඉන්ඩෝනේ ප්‍රමත ව්‍යාපති ලක්ෂණය අටති අපි ඉගනගත්තු මෙන්න මේ සියරි කොටස්. මධ්‍යන්නේ ඉදලා සම්මතාප ගමනයක් ඉදිරියට සා පිටුපසර ගිහාම, වකරේම් වට වෙන මුළුවර්ගඵලයේේ කොච්චරද සම්මතාපගමන දෙහාක් ඉදිරියටසා පිටුපසර ගිහාම මේ වර්ගඵලේ කොච්චරයිද. මධ්‍යන්නේ ඉදලා සම්මතාපගමන තුනක් ඉදිරියටසා පිටපසර ගිහාම, වක්‍රේ මුழுවර්ගඵලේ කොච්චර අත්පත් කරගෙන තියෙනවාද කියන එක. අපි දැනගෙන ඉන්න ඕනේ එහෙම දැනගෙන හිටියොත් තමයි අපිට මේ විදිහ අභ්‍යාසයකට මූුණ දෙන්න මෙන්න මේ විදිහ ගැටලුවකට මූුණ දෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නම් මේ වගේ සම්භාවිතාවට අදාළ ප්‍රමත ව්‍යාප්ති ඇසුරෙන් ගණන් හදන කොටසක් තමයි අපි දැන් අත්ද කතා කර අවසාන කරේ මෙතන මේ පරිච්චේදය තුළ අපි කතා කරේම සම්භාවිතාව, යොදාගත්තේ ප්‍රමත ව්‍යාපතිය ඇසුරෙන් ප්‍රම ව්‍යාප්තිය උදව් කරගෙන සම්මත ප්‍රමත ව්‍යාප්තියෙන් සම්භාවිතාගයන් බලාගෙන සම්භාවිතාවය කොච්චරද කියන ගැටලුවක ොඩ ඒක මේ විදිහට ප්‍රතිශපයකින් දෙන්න පුළුවන් සම්භාවිතාගයකින් දෙන්න පුළුවන් නමුත් මේකේ තියරී එකක් විදිහට න්‍යායාත්මකෝ අපි කතා කරේ, ප්‍රමත ව්‍යාප්තිය ඇසුරෙන් සම්භාවිතාව ගණනය කිරීම කියන කොටසක් තමයි මේ පරිච්චේදය තුළින් අපි ආවරණය කළේ. එතකොට මේ සන්තතික ස සම්භාවි විචාල්‍යයාආශ්‍රිත සම්භාවිතා ගැටලු විසඳනකොට ප්‍රමත ව්‍යාප්තිය අපිට ගොඩා කුදව් කරනවා කියල කිව්වා එක නිසාපි සම්භාවිතාව ගණනය කරන ප්‍රමත ව්‍යා්ති්‍ය ආශ්‍රයෙන් ගනිතමය ගැටලු විසඳීමක් එක්ක සහ, ත් පුංචි කොටසක්ම අපි ඒ පරිච්ේදයට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා ඒකදී අපි කතා කරනවා සංනිිකාර්ශණයන් දෙකක් ගැන. මොකදදමි සංනිිකාර්ශණනය කියලා කිව්වේ. අපි මීට කලින් එක සංනිිකර්ශණයක් කතා කල්ලා තිබනාා. විිපද ව්‍යාපත්‍රය ආස්ශ්‍රිත සම්භාවිතා ගැටලුව පොයිසෝන් ව්‍යාපතිය ඇසුරෙන් ගණනය කර. එතකොට විපද ව්‍යාප්තිය සඳහා පොයිසෝන් සංධිකාර්ශණය කියලා එකක් අපි මීට කලින් පරිච්චේදයේදී කතා කරලා තියෙනවා පාඩමම මුල් අධියරයකදී තමයිඒක කතා කරේ දැන් අපිට දව සංනිිකර්ශණ දෙකක් කතා කරන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ එන්නේ ්‍රමත ව්‍යාපති ඉගෙනගත් අඩ පස්සේ අපිට පුළුවන් වෙනවා දවිපද ව්‍යාප්තියාස්ශ්‍රිත ගැටලුවක් යම්යම් කොන්දේසි තෘප්ත කරන අවස්සාවන් හිදී ප්‍රමත ව්‍යාපති ඇසුරෙන් ගණනේ කරන්න. තව පුළුවන් වෙනවා පොයිසෝනාශතිත, පොයිසෝන් ව්‍යාපතියාාශ්‍රිත සම්භාවිතා ගැටලුවකුත් යම්කොන්දේසි තෘප්ත කරන අවස්සාාවකදී, ප්‍රමත ව්‍යාප්ති ඇසුරෙන්, ගණනය කිරීම කරන්න. මෙන්න මේ කියන විපද ව්‍යාප්තිය සඳහා ප්‍රමති සඩිකර්ශණය කියන කොටසත් පොයිසෝන් ව්‍යා්තිය සඳහා ප්‍රමති සධිකර්ශණය කියන කොටසත් සහිතව ප්‍රමත ව්‍යාප්ති ාශත්‍රිත ගැටලු කිහිපයකුත් එක්ක තවත් පරිච්චේදයකින් මොුණ ගැහෙමෝ. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩ ඩුකන් YouTubeු නාිකව සස්ට්‍රයික් කරන්න. අලුතෙත් චනලේ එකතුවෙන පාඩම් මාලා තැනගන්නා. ෙල්බත්න කොබල තියා ගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකුමන් onlineන් පාසල DPකශන්